බොහොම සුන්දර ගීතයකට අපි රසින් දිලා දැන් අපි සූදානම් වෙන්නේ ඔබට අවශ්‍ය වගේම තවත් බොහොම වටිනා මාතෘකාවක් ගැන කතා කරන්න. ඇත්තටම අධ්‍යාපනය කියන්නේ අපි ජීවිතේ පටන් දා පටන් සෑම මොහොතකම යම්කිසි හෝ දෙයක් අපි ඉගෙන ගන්නවා. ඉතින් ඇත්තටම අධ්‍යාපනය කියන දේ අපේ ජීවිතයට කොයිතරම් වැදගත් වූ දෙයක්ද. ඉතින් මේ සෑම මොහොතකම අපි ඉගෙන ගන්නා දෙයින් අපි ඉදිරියට යම්කිසි හෝ බලාපොරොත්තුවක් එකතු කරගන්නවා අපේ ජීවිතේදී. මන් මෙන්න මේ තැනට යනවායි කියලා සමරකලාට ඔබට ඔබේ විදේශීය අධ්‍යාපන කොයිතරම් වැදගත් වූ දෙයක්ද? ඔබේ දරුවාගේ විදේශීය අධ්‍යාපන ඔබට කොයිතරම් වූ දෙයක්ද? සමරකලාට මේ දේ මේ බලාපොරොත්තුව ඔබට සිහිනයක් වෙලා තියෙනවා නම් ඔන්න අපි මේ සිහිනයට තවත් අර්ථයක් එකතු කරන්න තමයි මේ මොහොතේදී එකතු වෙන්නේ. ඇත්තටම Aspiration 2015 විදේශීය අධ්‍යාපන ආයතනයේ රසක් සහභාගී වෙන Aspiration 2015 ප්‍රදර්ශනය ගැන තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ මේ පුංචි වෙලාවේ. ඉතින් මේ අපූර්ව දේ ගැන කතා බහ කරන්න අපිත් එකතු වෙනවා. Aspiration Education Center හි සභාපති අජිත් අබේසේකර මහත්මයා ආයුබෝවන් ඔබතුමාන්ට සුබෝදෑසනක්. ඒ වගේම Aspiration Education Center හි කළමනාකාර අධ්‍යක්ෂිකාවක් වන දීපමාලා අබේසේකර මහත්මිය එකතු වෙලා ඉන්නවා අද දවසේ අපිත් එක්ක. සුබෝදෑසනක් ඔබතුමියටත්. එතන ඇත්තටම විදේශීය අධ්‍යාපනය ලැබනවා කියන්නේ මම හිතන්නේ බොහෝ දෙනෙකුට මේ වෙනකොට සිහිනයක් වෙලා තියෙනවා. මම හිතන්නේ එකම බලාපොරොත්තුව අපි කොයි කවුරුත් කැමති අධ්‍යාපනයෙන් අපිට හැකියතාක් දුර යන්නට. ඉතින් දැන් මේ වෙනකොට බොහෝමයක් විදේශීය අධ්‍යාපන ආයතනවල රසක් එකතු වෙලා තියෙනවා. නමුත් විශ්වාසනීය ආයතනයක් විදිහට Aspiration Education Center එක අපි ඒ ආයතනේ වගකීමක් ඉදිරි පිළිගන්නවා. ඉතින් අපිට දැනගන්න කැමති විශේෂයෙන්ම දීප මහත්මයා මේ Aspiration අන්තර්ජාතික අධ්‍යාපන ප්‍රදර්ශනය පිළිබඳ හැඳින්වීමක් අපි මුලින්ම කරොත්. ඔව්, Aspirations අන්තර්ජාතික අධ්‍යාපන ප්‍රදර්ශනයේ 9 වෙනි වරට අපි පවත්වන්නේ එය හිල්ටන් හෝටලේදී. දැන් එන මේ දැන් සෙනසුරාදා ඉරිදායි 11-12 දින දෙක තුළ උදේ 9:00 පටන් ගත්තම හවස 6 වෙනකන් යනවා. ඇතුළු වීම නොමිලේ. මේ සැරෙත් අන්තර්ජාතික විශ්වවිද්‍යාලයේ 25කට අධික ප්‍රමාණයක් සහභාගී වෙනවා. ඕස්ට්‍රේලියාව, මැලේසියාව, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, එතකොට සිංගප්පූරුව වගේ විශාල රටවල් සංඛ්‍යාවක් අපි නිරූපණය කරනවා Aspirations Education ආයතන තුලින්. එතකොට විශ්වවිද්‍යාල ගත්තම මොනෑෂ් යුනිවර්සිටි එක, යුනිවර්සිටි ඔෆ් නොටිංහම් මැලේසියා, තව ඩීකේන් යුනිවර්සිටි වගේ ඇතුළු විශාල විශ්වවිද්‍යාල රැසක් එනවා. ඉතින් මේ විශ්වවිද්‍යාලය වටිනාකම තියෙන්නේ එකම වහලක් යට විශාල විශ්වවිද්‍යාල පිරිසක් විශාල රටවල් සංඛ්‍යාවක් නිරූපණය කරමින් එනවා. එතකොට තමන්ගේ දරුවෙක් සහ සිසුවියෙක් හිතනවා නම් තමන්ගේ පිටරට අධ්‍යාපනය කොහොමද කරන්නේ, තීරණාත්මක අවධියකට එළඹිලා තියෙනවා නම් තමන්ගේ ඉදිරි අනාගතය ගැන සහ සිහිනයේ සපුරාලීම ගැන අපි හැමෝම දන්නවා අපිට අවශ්‍ය කරන්නේ හරි නිවැරදි තොරතුරු තමන්ගේ ඒ තීරණයට එළඹීමට. එතකොට ඒ තීරණය එළඹ බීමට නම් ගොඩක් ඒ අපි තොරතුරු ලබා ගන්න ඕනේ. ඉතින් තොරතුරු බෙදා හැරීමේ සමාජ සත්කාරයක් හැටියට තමයි අපි මේ ප්‍රදර්ශනයේ 9 වෙනි වරටත් කරන්නේ. යම් කිසි දෙයක් නැවත නැවත කිරීම මම තහවුරු වෙන්නේ එයට තියෙන ඉල්ලුමත්, එය දෙමාපියන්ට සහ සිසුවියන්ට කෙතරම් ඉවහල් වෙලා තියෙනවද, තමන්ගේ ජීවිතයේ ඉදිරි අනාගතය ගැන තීරණයක් ගන්න ඒ ඉල්ලුමට කරන ප්‍රතිචාරයක් හැදෙට අපි කරන්නේ. මොකද ගොඩක් සිසුවියන්ට වෙබ් අඩවියක් හරහා තොරතුරු ලබා ගන්න පුළුවන්. නමුත් ඒක ඒ රටවල්වල වාසය වෙන, ඒ රටවල්වල ජීවත් වෙන මේ විශ්වවිද්‍යාල පිළිබඳ අත්දැකීමක් ලැබපු පුද්ගලයෙක්ගෙන් ඇඩ්වයිස් එකක් ගන්නවා වගේ නෙවෙයි. ඒ නිසා අපි කියන්නේ එකම වහලක් යට මේ අවස්ථාව අපි සකසා දෙනවා. ගොඩාක් ලොකු උත්සාහයක් දරලා මේක කරන්නේ. ඒ නිසා සිසුවියන් දෙමාපියන් සමග පැමිණ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනට ගන්න කියලා තමයි එතන මේ Aspiration 2015 ප්‍රදර්ශනය පැවැත්වෙන කොළඹ හිල්ටන් හෝටලේදී මේ මාස 11 වෙනිදා සහ 12 වෙනිදා දවස පුරාම පවත්වන්න සූදානමකින් සිටින. ඉතින් අපි සීලුම දෙනාට, දෙමව්පියන්ට වගේම මේ දයබර සිසු දරුවන්ට ආරාධනා කරන එන්න මේ දැනුම ලබා ගන්න. ඔබට දැනගන්න හැකියාවක් තියෙනවා ඔබ පිට රටකට අධ්‍යාපනයට යන්න සූදානමින් සිටිනවා නම් මොකක්ද මම තෝරාගත යුතු විශ්වවිද්‍යාලය, මම කොතනින්ද මගේ ගමන ආරම්භ කරන්න ඕනේ, මේ සීලුම දෙයක්ම ඔබට බොහෝ
බොහොම පැහැදිලිවම අපි කියලා දෙන්න සූදානමකින් ඉන්නවා. ඒත් එක්ක මම කැමති මුලින්ම සහ අජිත් මහත්මයාත් එක්ක කතා බහ කරන්න. මොකද ඔබතුමන් තමයි මේ Aspiration Education Center එක මේ Aspiration Education ආයතනය ගොඩ නැගුවේ. දැන් මේ වෙනකොට මේ ආයතනයේ මොන වගේ තැනක තිබෙනවද? ඒ වගේම විශේෂයෙන්ම මේ සිසු දරුවන්ට මොන වගේ වාසියක්ද විශේෂ ඌ දේවද මේ වෙනකොට කෙරිලා තියෙන්නේ ඔබතුමන්ගේ අතින්? ලක්මිනී ඔය කිව්ව විදිහට මේක මම පමණක් කොටනකෝ ආයතනයක් නෙමෙයි. මම පොඩි ගුණපූර්ණයක් කරන්න ඕන. මගේ බිරිඳත් අනිවාර්යයෙන්ම ඒකට උපරිම වශයෙන් අත දුන්නා. ඒ වගේම දීපමාලත් චතුරිකා කියන අපේ දරුවන් දෙදෙනාත් මේකට සහභාගී වෙලා වසර 10ක් තිස්සේ ගඩොලින් ගඩොල තියලා හදාගත්ත ඉතාමත් ශක්තිමත් සමාජයට අසීමිත සේවයක් මේ දක්වා කරපු අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙන ආයතනයක්. ඔබතුමිය කිව්වා වගේ මේ සිහිනයක් වෙන්න පුළුවන් පිටරට යලා ඉගෙන ගැනීම. නමුත් අපි හදන්නේ සිහිනයට ජීවයක් දීමයි. නැත්නම් ඒක තවත් බොඳ වී යන සිහිනයක් නොවිය යුතුයි. නමුත් එතෙන්දී අපි රට යෑම සිහිනයක් සහ රට යෑම කළ යුතුයි කවුරු හරි යන නිසා හෝ නිකන්ම නිකන් සිහිනයක් නෙමෙයි ඒකට හේතු සහගත සිහිනයක් විය යුතුයි. කෙනෙක් ඇයි රට යන්නේ? මොකටද කළ යුත්තේ? යා යුතුමද? නොගිහිලා බැරිද? ආදී වශයෙන් ගොඩක් ප්‍රශ්න පැන නගිනවා. දැන් මෙතෙන්දී මම වැඩි කතා කරන්නේ දෙමාපියන්ගෙන් කෙනෙක් හැට පියෙක් හැටියට. මටත් දරුවන් දෙදෙනෙක් ඉන්නවා. අපි මම බලන්නේ හුඟක් වෙලාවට පියෙක් තමන්ගේ ගමන තමන්ගේ දරුවන් එක්ක යන ගමන කොහොමද ආයුත්තේ? මම මෙතනදී අපේ මේ ප්‍රදර්ශනෙට පොඩ්ඩක් එහා ගිහිල්ලා කතා කරන්නම්. විශේෂයෙන්ම අපේ මුළු ජීවිතේම අපි ගත කරන්නේ මේ දරුවන්ගේ අනාගතය කියන පිළිබඳව සාමාන්‍ය දෙමව්පියන් උපරිම මහන්සියක් ගන්න. දරුවනුත් එක තේරුම් ගත්තොත් හොඳයි. සමහරු තේරුම් ගන්න දරුවනුත් ඉන්නවා. එහෙම නොවන දරුවොත් පසු වෙලා තේරුම් ගන්න කාණ්ඩෙත් ඉන්නවා. නමුත් අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ගොඩාක් දේවල් අපේ ලකලැස්ති වෙනවා හොක් අඩුයි. අපි හරි කලබලෙන් වැඩ කරන්නේ. හැම වෙලාවෙම අන්තිම මොහොතේ ඇවිල්ලා මට ඔස්ට්‍රේලියාවට යන්න හරි ඉංගලන්තෙට යන්න හරි මේ ස්ටේෂන් එකට හරි බස් ස්ටෝල් එකට හරි ඇවිල්ලා නුවර යන්න හරි මොකක් හරි යන්න විදියට මේ බොහොම කලබලෙන්. එහෙම යන්න අමාරුයි මේක. මොකද මේ තව රටක්, තව නීති පද්ධතියක් සහ ඒකට තමන් අවතීර්ණ වෙන්න ගොඩාක් දේවල් තියෙනවා හිතන්න කෙනෙකුට. විශේෂයෙන්ම මේ දරුවත් ඒ රටට යනකොට ගොඩක් ඔහු හෝ ඇය ගොඩක් මේ වෙනස්කම් වලට භාජනය වෙනවා. ඉතින් මේකට මානසිකව අවතීර්ණ වෙන්න ඕන ඔක්කොම ඉස්සෙල්ලා. මං හිතන අඩු වශයෙන් වසරක්වත් ඒ වෙනුවෙන් තිබුණොත් ඒක හරි වැදගත්. සහ අර්යා හෝ මෙයා හෝ කවුරු හරි කියපු පමණින් නෙමෙයි, ඇයි තමන් මේ ගමන යන්නේ? මිලියන් ගාණක් වියදම් කරන්න වෙනවා. කාලයක් තමන්ගේ දෙමව්පියන්ගෙන් ඈත් වෙලා ඉන්න සිද්ධ වෙනවා. එතකොට මේකට මානසික හයියක් තියෙන්න ඕනේ. ඒ වගේම ආර්ථික ශවිශක්තියක් තියෙන්නම ඕන. නැත්නම් ඒක ලොකු පීඩනයක් බවට පත් වෙනවා. බාගට ගිහිල්ලා මගහිර වෙලා ආපහු එන්න බැහැනේ ගියාට පස්සේ. ඉතින් ඒක නිසා මෙන්න මේ දේ ගැන විශේෂයෙන්ම මම දකිනවා දෙමව්පියන් අපි දෙමව්පියන් හැටියට මේක දිහා බලන්න පටන් ගන්න ඕන. එතෙන්දී දරුවට කරන්න තියෙන්නේ, සිසුන්ට සිසුයන්ට කරන්න තියෙන්නේ තමන්ගේ පාඩම හරියට කරගෙන යන එක. කරලා ඒ අවස්ථා සම්දිස්ථාන වලට එන එක සාමාන්‍ය පෙළ වෙන්න පුළුවන්, උසස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පශ්චාත් උපාධියක් ඒ වගේ අවස්ථාවට අනුව. එතකොට සල්ලි මුදල් දෙන පුද්ගලයා හුඟක් වෙලාවට තමන්ගේ දෙමාපියන් හෝ ළඟම නැද අයෝ ඔවුනුත් දැනගන්න ඕන. දැන් මේ දරුවා මේ කාලෙදි යන්න යනවා, මේ වගේ මුදලක් මේකට යට වෙනවා. ඒක අපි ලබා ගන්නෙ කෙසේද? කල් වේල ඇතුව ඒකට ලෑස්ති වෙලා ඒව හරි තැන්පත් වල තියලා ඒක ඒ රටවල ඉන්න වීසා වීසා ඔෆිසර්ස් ලගේ රික්වයර්මන්ට්ස් වෙන රටේ රික්වයර්මන්ට්ස් වෙන ඒ රටේ ඒවා ඒ විදියට හදාගන්න. නැතුව අර අවසාන මොහොතේ මේ හොර බොරු කඩදාසි දාලා එහෙම මෙහෙම ජරමර කරලා එහෙම යන කන්නේ තියෙනවා. ඒ ගිහිලා ගොඩාක් අමාරුවට පත් වෙනවා. නමුත් මම හිතනවා 70%-75%කටත් වඩා කාණ්ඩකට ලංකාවේ යා හැකි යන්න අවශ්‍ය නම් ඒ යන උදවිය පොඩ්ඩක් කල්මෙල ඇතුළු ලෑස්ති වුණොත් මේක කර හැකි. ඉතින් එතෙන්දි මම දකින්නේ මෙන්න මේ දේ අපිත් එක්ක වේලාසෙනින් දෙමාපියන් සම්බන්ධ වෙනවන අඩු වශයෙන් වසරකට පෙර අපිට පුළුවන් ඒගොල්ලන් හැමිට ඒ ගමනට අවතීර්ණ කරන්න. දරුවාය අතරේ තමන් කලන දේ උපරිම වශයෙන් හොඳට කරලා ඒ සබ්ජෙක්ට් එකේ ඒ විෂය පිළිබඳ හොඳ දැනුමක් ලබාගෙන ගන්න පුළුවන් ඉහළම මේ තත්ත්වයන් ලබාගෙන ග්‍රේඩ්ස් ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් ඇතුළු වීමට අවසරය ලබා ගන්න යුතුයි. සහ ඉංග්‍රීසි භාෂාවේ යම් මට්ටමක් තියෙනවා එන්න ඕනේ, අන්නේ මට්ටම ගන්න ඕන. එතෙන්දී සමහර විට රට නොගිහිල්ලා තව දුර ලංකාව ඇතුලේ ගිහිල්ලා එක්තරා තැනකදී Tamanට බාරු වෙන්න පුළුවන්. නිකම්ම මුදල් මහ ලොකු ගාණක් නාස්ති කිරීම අවශ්‍ය නැහැ. කල්පනා කරලා වැඩ කරොත්. ඉතින් මම හිතනවා මගේ භූමිකාව විශේෂයෙන්ම වෙන්නේ අන්නේ ඒ ගමනට
දෙමාපියන්වත් ලෑස්ති කරගෙන දරුවන්වත් ලෑස්ති කරන්න. ඒකේ ආරම්භයක් හැටියට අපේ මේ ප්‍රදර්ශනයට ආවොත් අර කිව්ව විදිහට විශාල ළමයි ගණනක් මේ මේ ආපාසල් ගණනක් විශ්වවිද්‍යාලන එතනට ඇවිල්ලා හම්බෙලා කතා කරන්න පුළුවන්. දිවමාල මාත්‍රේ මට දැනගන්න කැමති විශේෂම දැන් ඔබ කිව්ව මේ විශ්වවිද්‍යාල බොහොමයක් එකතු වෙලා සිටිනවායි කියලා. ඉතින් මොනවාද මේ විශ්වවිද්‍යාල? මොකක්ද මේ සුවිශේෂිතාවය මේ විශ්වවිද්‍යාල එකතු වෙන විශ්වවිද්‍යාල? ඔව් මං කිව්වා වගේ අර හැම විශ්වවිද්‍යාලයකම ලෝ පිළගත් අන්තර්ජාතික විශ්වවිද්‍යාල and මට මේවර සඳහන් කරන්න ඕනේ අපි විශේෂ අවධානයක් යොමු කරනවා වෛද්‍ය විද්‍යාවට වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය සඳහා වෛද්‍ය විද්‍යාව විතරක් නෙවෙයි කියන්නේ ඉංජිනේරු විද්‍යාව ආර්ථික විද්‍යාව ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් හැම කෙනෙකුටම දෙයක් මේ හැම විශ්වවිද්‍යාලයෙන්ම පිරිනමනවා හැම විෂයකින්ම ඒ කියන්නේ තමන් ඕන විෂයක් හිතන්නේ ඒ විෂයට අවස්ථාවක් මේ හැම විශ්වවිද්‍යාලකම තියෙනවා නමුත් අපි මේවර අන්තර්ජාතික අධ්‍යාපන ප්‍රදර්ශනයේ ලොකු අවධානයක් යොමු වෛද්‍ය විද්‍යාව සඳහා මොකද වෛද්‍ය විද්‍යාව කියන එකට ගොඩක් ඉල්ලුමක් තියෙනවා මොකද සමහර විට අපි දන්නවා ශ්‍රී ලංකාවේ කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළු වීම ඉතා තරඟකාරී ඉතින් සමහර සිසුවන් දුවදුවරුවන් කනස්සල්ලකට පත් වෙනවා ඒක ලබා ගන්න බැරි වුණත් ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ වෛද්‍ය විද්‍යාලයකට යනවා නම් අන්තර්ජාතික පිළිගැනීමක් ඇති විශ්වවිද්‍යාලයකට යන්න ඕනේ හේතුව ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකෙන් අපේ රටේ පිළිගත් විශ්වවිද්‍යාලයක් විය යුතුයි මොකද ඒ විදිහට යන සිසුයන් ඇවිල්ලා ලංකාවේ ඇක්ට් 16 කළ යුතුයි. ඒ නිසා මේවා පිළිබඳ පෙර සූදානමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවේ ඇවිල්ලා වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් පරිදි ඒ ගමන සැලසුම් කරන්න ඕනේ. ඒ නිසා අපේ කාර්ය මණ්ඩලෙත් අපේ ඇඩ්වයිසරි බෝඩ් එකෙත් ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබපු වෛද්‍යවරුන් පවා ඉන්නවා. මොකද අපි දෙන්න හදන්නේ ඒ හරි මාර්ගෝපදේශනය. එතකොට ප්‍රධාන වශයෙන් මේවර ප්‍රදර්ශනයට මණිපාල් විශ්වවිද්‍යාලය මලක්ක මණිපාල් විශ්වවිද්‍යාලය සහභාගී වෙනවා. ඒ විශ්වවිද්‍යාලයේ වසර දෙකක් ඉන්දියාවේ සහ වසර දෙකක් මලේෂියාවල ඒගොල්ලන්ට ඒ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් වෙනවා. අනිත් එක ගොඩක් වෙලාවට වෛද්‍ය විද්‍යාලය තෝරගන්නකොට දේශීය ලෙඩ රෝග තියෙන දේශයකට යන එකත් ගොඩක් සුදුසුයි. මොකද අපේ ලංකාවට ඇවිල්ලා ආයෙමත් වෛද්‍ය විද්‍ය පුහුණු වෙන්න අවශ්‍ය නිසා තවත් වෙලාවට ස්වභාවික කරුණුත් අපි ප්‍රයෝජනෙට හිතන්න ඕනේ අන් ඉස්සෙල්ලා සමහර රටවල් වල නේපාලේ වගේ භූමිකම්පා තියෙනවා. එතකොට ඒක සුදුසු දෙතන්ට අනේක. ඉතින් ඒ වගේ ගොඩක් කරුණු හිතන්න ඕනේ තීරණ ගන්නකොට. එතකොට ඉන්ටර්නැෂනල් මෙඩිකල් යුනිවර්සිටි එකත් මලේෂියාවලින් අපිට සහභාගී වෙනවා. ඔස්ට්‍රේලියාවගෙන් මෙඩිකල් යුනිවර්සිටිස් තියෙනවා. මොනෑෂ් යුනිවර්සිටි එක තියෙනවා ලෝ පිළිගත් විශ්වවිද්‍යාලයක්. එතකොට අනිතක යුව වර්ල්ඩ් ඔෆ් මෙඩිසින් බයි ඇස්පිරේෂන්ස් එඩියුකේෂන් කියලා තමයි අපි ඒ යුව වර්ල්ඩ් ඔෆ් මෙඩිසින් එක අපි ආරම්භ කළ තියෙන්නේ. මොකද වෛද්‍ය විද්‍යාව පිළිබඳව අවධානය ලක් කරන සිසු සිසුවියන්ට සහ දෙමාපියන්ට ඒ නිසා සහතික පත් අරන් ඉන්නේ සැලසුම් කරණය කරන්න අපිට උදව් වෙන්න පුළුවන්. එතකොට ඒක එක අංගයක් පමණයි. තව ගොඩක් ශිෂ්‍යත්ව ලබා ගන්න පුළුවන් තමන්ගේ සුදුසුකම් සහ ලකුණු සහ ආර්ථික මට්ටම අනුව. ඒවා සිසු සිසුවියන්ගේ එක එක කේස් බයි කේස් තීරණය වෙනවා. මම උදාහරණයක් වශයෙන් කියන්නම් ලැටෝබ් යුනිවර්සිටි එකේ පශ්චාත් උපාධිය සම්බන්ධ ඩොලර් 5000 ඩොලර් 10000 අතර විවිධ විශාල ක්ෂේත්‍ර ගණනාවක ඒ කියන්නේ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඉංජිනේරු විද්‍යාව වගේ ගොඩක් ක්ෂේත්‍රවල ශිෂ්‍යත්ව පිරිනැමෙනවා. නමුත් Tamanට ඒකට අවශ්‍ය කරන පදනම තියෙන්න ඕනේ. ඒ විදිහටම Murdoch Institute Technology වලින් scholarships available වෙනවා ඔස්ට්‍රේලියන් ඩොලර් 2000ක් විතර වටිනාකමකට. ඉන්ටි යුනිවර්සිටි එකෙන් තමන්ට 40%ක් විතර ටියුෂන් ෆීස් වල අඩු කිරීමක් වෙනවා. මෙවැනි විශාල වරප්‍රසාද ගොඩක් තියෙනවා. ඒ නිසා ඇස්පිරේෂන්ස් අධ්‍යාපන ප්‍රදර්ශනයට පැමිණෙන්න ඊට පස්සේ පැමිණෙන සතියෙමත් ඇස්පිරේෂන්ස් ඇප්ලිකේෂන් වීක් එක ආයුධ පත්‍ර සතිය හැටියට අපි නම් කරලා තියෙනවා. ඒකෙත් අපේ රෙප්‍රසන්ටේටිව්ස්ලා අපේ කාර්ය මණ්ඩලයේ හමු වෙන්නත් එනවා. ඒ නිසා සිසුවියන්ට දිගටම මේ ප්‍රයෝජනේ ලබා ගන්න පුළුවන් වෙනවා.
ඔව් එතින් ඒ හැම වරප්‍රසාදයක්ම ලබා ගන්නට ඒ වගේම ඔබේ සුදුසුකම් අනුව ඔබ කොහොමද ඔබ මොන වගේ විශ්වවිද්‍යාලයකට දායිදුම් කරන්නට ඕනේ කියන මේ වැදගත් කරුණු කාරණා රසක් ඔබට එකතු වෙලා එදාට කතා කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසාම මම මේ දුරකථන අංකයන් ඔබට කියන්නම්. 0112 80 88 02 සහ 0777 539888 කේන්දරකතන අංකයන් වගේම වෙබ් අඩවිය මතක් කරන්න මේ තුරුණිත් ඔබට මේ හැම විස්තරයක්ම දැනගන්නට හැකියාවක් තියෙනවා www.aspirations.edu.lk කියන වෙබ් අඩවියත් එක්ක ඔබ එකතු වෙන්න සහ නැවතත් මතක් කරන්න මේ aspiration 2015 කියන ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කොළඹ හිල්ටන් හෝටලයේදී මේ මාස 11 වෙනිදා වගේම 12 වෙනිදා දවස් දෙකේම දවස් දෙදෙන පුරාවටම මේ පැවැත්වෙනවා. ඉතින් නිසාම උදෑසනින්ම එන්න කියලා අපි ආරාධනා කරන ඔබත් සහභාගී වුණොත් මම හිතන්නේ මේ ප්‍රදර්ශනය තවදවත් සාර්ථක වේවි. අජිත් මහත්මයා දැන් ඇත්තටම විශේෂයෙන්ම මේ මුලින්ම දරුවෙක්ගේ අධ්‍යාපනයේ මුල්ම අඩිතාලම ලැබෙන්නේ ගෙදරින්. ඒ වගේම දෙමව්පියන්ගේ උත්සාහයෙන් ඔවුන්ගේ කැපවීමෙන් මේ දරුවා සමාජයේ හොඳ තැනකට යනවා. එතකොට මේ දෙමව්පියන්ට මොන වගේ දෙයක්ද කරන්නට ඕනේ? කොහොමද ඔවුන් මේ දරුවත් එක්ක ඉදිරියට යන්නේ? ඔවුන් මොන වගේ තැනක සිටින්නට ඕනේද? ඔවුන්ගෙන් ලැබෙන්නට ඕන උපකාරය කොහොමද? කොහොමද මේ දෙමව්පියන් සහභාගී වෙන්නේ තමන්ගේ දරුවා විදේශ අධ්‍යාපනයකට යන සූදානම් ඉන්නවනේ? කොහොමද දෙමව්පියන් සූදානම් වෙන්නට ඕනේ? ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. පළවෙනිම මම හිතන්නේ දෙමව්පියන් දරුවාව ඒ දරුවා හැටියට බලන්න ඕන. මිසක් මට කරන්න ඕන වෙච්ච දේ මට බැරි වෙන නිසා මගේ දරුවා ඒ හා සමාන විය යුතු නැහැ. ඒක නිසා එයාගේ දක්ෂතාවයට අනුව ඒ ගමන යවන්න අපි තීරණය කරන්න ඕන. ඒ තීරණය කරන ගමන් ඒ දක්ෂතාවයට අනුව යන මග යන්න අත දෙනවා ලංකාවේදී. ඒ ගමන්ම රට යෑම සුදුසුයි කියලා ඔවුන් සිතනවා නම් ඒ කියන්නේ මොකක් හෝ හේතුවක් නිසා මට කියන්න බෑ යා යුතුද නොයා යුතුද කියන එක විශේෂම මුදල් ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම එනවා. සහ ඒක අපේ තියෙන සීමිත සම්පත් වලින් යන්න තියෙන උපරිම ගමන යන්න ඕන. එතනදි තමයි මම හිතන්නේ අපිට එන්න පුළුවන්. කෙලින්ම ඔස්ට්‍රේලියාවට යන්න බැරි නම් අපිට මැලේසියාවට ගිහිල්ලා අවුරුදු දෙකක් එතන කරලා ඊළඟට ඔස්ට්‍රේලියාවට යන්න. ලොකු වෙනසක් වෙනවා. ඒක ලංකාවේ තව ටිකක් දුර ගිහිල්ලා එක්තරා අවස්ථාවකදී මාරු වෙන්න පුළුවන්. අන්න ඒ අපි කියමු පැකේජ් එක කොහොමද ඒක හදන්නේ? තියෙන සම්පතෙන් ගන්න දින උපරිමේ විශේෂම දරුවන් දෙදෙනෙක් තුන්දෙනෙක් ඉන්න දෙමාපියෙක් නම් මේ දෙන්න තුන්දෙනාම යන්න එපා අවසානයේදී. එතකොටත් අපි ඒක බැලන්ස් කරගන්න ඕනේ. ඒක හින්දා පවුලේ කතිකාවතක් තියෙන්න ඕන. ඒ අනුව දරුවාගේ දක්ෂතාවයට අනුව ඔහුගේ උපරිමේ එන පාරකට අපි ඕන යොමු කිරීම තමයි මට දෙමාපියන් කරන්න පුළුවන් උපරිමේ. දරුවනුත් ඔවුන්ගේ දක්ෂතාවය සොයා ගනිමින් ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට දෙමාපියන්ට සහාය වෙන ගමන් තමන් තමන්ටම සහාය විය යුතුයි. තමන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට අපි පැත්තක ඉඳලා ඒකට දිය හැකි අපිට පුළුවන් දේ අපි කියනවා. අපිට බැරි දේත් අපි බැරි බවත් කියනවා. ඒ කරලා අපිට යන්න පුළුවන් අපි දෙන්න පුළුවන් උපරිම අතක් අපි නොමිලේ අපේ සේවය සලකන්න සම්පූර්ණයි. දරුවාගේ වන්නේ යුනිවර්සිටි පමණයි. අපිට විශේෂ ගෙවීමක් බොහෝත් කරන්නේ නැහැ. ඒක ඉතාමත් වැදගත් එක විශේෂයි. මේ ප්‍රදර්ශනයත් නොමිලේ ඒක තියෙන්නේ මූන් ස්ටෝන් කියන ශාලාවේ හිල්ටන් හෝටලේ. ඉතින් මං හිතනවා මෙදාට මෙතන පැමිණීම අතිශයින්ම වැදගත් දෙමාපියන් සමග දරුවන්. ඒක තමයි මං හිතන්නේ මට කෙටි වශයෙන් කියන්න පුළුවන් මේක ලොකු කතාවක්. මේක දවස් ගානක් කතා කර හැකි දෙයක්. බොහොම මේක ළමයගේ අනාගතය සහ ජීවිතේ. ඉතින් ඒකට අපි බොහොම කල්පනාකාරී වර්තතිය යුතු දෙයක් කලබල වෙලා නම් කරන්න බැරි දෙයක්. ඔව් එතන ඒත් එක්කම අපි දැනගන්නට ඕනේ දීපමාල මහත්මිය දැන් මේ අනිත් දැන් අපි දන්නවා මේ වෙනකොට බොහොමයක් ප්‍රදර්ශන පැවැත්වෙනවා. නමුත් මේ අනිත් ප්‍රදර්ශනයන් වලට වඩා මේ ප්‍රදර්ශනයේ ගොඩක් සුවිශේෂීතාවයක් තියෙනවා. සහ කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මට ආයුධම් කරන්නට පුළුවන්ද? එතන ඒ ප්‍රදර්ශනයේ සිට මට ආයුධම් කරන්න පුළුවන්ද මට ඕන විශ්වවිද්‍යාල වලට? ඔව් ඒක තමයි. දැන් අපි කියන්නේ දරුවන්ට මේ සර්ටිෆිකට්ස් අරගෙන එන්න, ඒගොල්ලොන්ගේ ට්‍රාන්ස්ක්‍රිප්ට්ස් අරගෙන එන්න, දෙමාපියන් සමග පැමිණෙන්න. ආවට පස්සේ තමන්ගේ අභිලාෂ ගැන කතා කරලා, තමන්ගේ සුදුසුකම් ගැන කතා කරලා ඒ දෙක ගලපලා අපිට බලන්න පුළුවන් ඒ අවස්ථාවේම අයදුම්පත් දැම්මුත්
ඒගොල්ලන්ට ඇප්ලිකේෂන් එක සමහර විට on spot on the spot admissions ලබා දෙනවා. ඒ විදිහට කරන්නේ යුනිවර්සිටිස් ලෑස්ති වෙලා ඇවිල්ලා තියෙනවා. අන්තර්ජාතික විශ්වවිද්‍යාල රැසක් ඒකට ලෑස්ති වෙලා ඒගොල්ලන්ගේ නියෝජිතයන් සමග ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම Taman ඒ සුදුසුකමුත් රැගෙන ආවොත් අපිට අයදුම්පත් බාර ගන්න පුළුවන්. 11 12 දින දෙකේදීම ඒක අපිට බාර ගන්න පුළුවන්. ඉතින් මම බැරුණත් ඒ සත්‍යය ඉතින් ඒ බැරුණත් ඒ සත්‍යෙම අපි ගොඩක් තව වරප්‍රසාදත් ලබා දෙනවා මොකද අපි ඒ විශ්වවිද්‍යාල සමග අඛණ්ඩව සම්බන්ධයක් අපේ ආයතනයේ විශ්වවිද්‍යාල 100කට අඛණ්ඩ වැඩි ප්‍රමාණයක් සමග සම්බන්ධතා පවත්වාගෙන තිනවා ළමයි 30,000කට වැඩි ප්‍රමාණයකට අපි මාර්ගෝපදේශනේ ලබා දීලා තිනවා පහුගිය දශකයේ තුල ඒ නිසා මේ විශ්වවිද්‍යාලයත් එක්ක අපිත් එක්ක හොඳ සම්බන්ධයක් තියෙනවා ඒ නිසා ඒගොල්ලෝ බැඳිලා සිටිනවා ඒ සිසුවියන්ට අවශ්‍ය කරන සැලසුම් කරන්නේ ලබා දෙන්න ඔව් එතන ඒක නිසා මම නැවත වාරයක් ඔබට මේ ප්‍රදර්ශනයේ තියෙන තන ඒ වගේම දිනයන් මතක් කරන්න මේ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කොළඹ හිල්ටන් හෝටලේදී ඒ වගේම මේ මාසේ 11 වෙනිදා සහ 12 වෙනිදා දවස් දෙකේදීම පැවැත්වෙනවා ඒක නිසා අපි ආරාධනා කරනවා එන්න මතකතු ඔබ සූදානමින් ඉන්නවා නම් ඒදා දවසේම ඔබේ විශ්වවිද්‍යාල ඔබට අවශ්‍ය වූ විශ්වවිද්‍යාලයට ආයුධම් කරන්න ඒ සියලුම දේවල් ඔබට අවශ්‍ය සියලුම දේවල් ඒ සහතිකපත් අරගෙන ආවත් ඔබට එදාට තව තවත් ලේසි වේවි ඒක නිසාම නැවත වාරයක් මේ ප්‍රදර්ශනය ගැන තවත් විස්තර දැනගන්න අවශ්‍ය නම් මන් දුරකථන අංකය මතක් කරන්න 0111 දෙකයි 80යි 88යි බිංදු දෙක බිංදුයි 7 3යි 539යි 888 කේන්දර කතන අංකය ඒ වගේම වෙබ් අඩවි මතක් කරොත් www.aspirations.edu.lk ඉතින් ඔන්න අපි අද දවසේදී බොහොම වැදගත් මාතෘකාවක් ගැන කතා කරා විශේෂයෙන්ම ඔබ මේ විදේශ අධ්‍යාපනය ලැබීම සිහිනයක් වෙලා තියෙනවා නම් ඒ සිහිනෙන් අපි තවත් ශක්තියක් ලබා දුන්නා ඉතින් මේ සිහිනය සබෑ කරගන්න ඔබට පුළුවන් එදා දවසේදී ආවොත් කොළඹ හිල්ටන් හෝටලේදී පැවැත්වෙන ඇස්පිරේෂන් 2015 ප්‍රදර්ශනයට එකතුනොත් ඒ සීනේ සුන්දරව තවත් සැබෑ කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් බෙහෙවින්න ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක එකතුණු ඇස්පිරේෂන්ස් এডুকেෂන් සෙන්ටර් හි සභාපති අජිත් අපේසේකර මහත්මයාට වගේම ඇස්පිරේෂන් এডুকেෂන් සෙන්ටර් හි කළමනාකාර අධ්‍යක්ෂිකාවක් වන දීපමාලා අපේසේකර මහත්මියට බෙහෙවින්න ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් කියා ඔබ දෙවිටම සමු වෙනවා. එතන එකතුලයින සූබර බදාදාවත් එක්ක තවත් බොහොම සුවිශේෂී දෙයක් ගැන අපි කතා බහ කරන්න සූදානම් ඊට කලින් පුංචි විරාමයක් අරගන්නවා ඊට පස්සේ ඉක්මනින්ම එනවා ඔබේ නිවහනට